මම කර්මාන්තකරුවෙක්. මගේ කර්මාන්ත ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ සහ වියට්නාමයේ තියෙනවා. ඒ වාගේ ලබාගත් අත්දැකීම් අනුව මගේ මේ අදහස් දැක්වීම මම ඉදිරිපත් කරනවා. මෙතෙන්දී ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් හදන්න ඉස්සර වෙලා අපි බලන්න ඕනේ ඒ ක්‍රියාපටිපාටියේදී අපි මෙච්චරකල් මේ ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධයෙන් අත්සන් කරපු ගිවිසුම් වලට වග කිය යුතු අය කවුද, ඒ වාගෙන් අපිට රටට ලැබිච්ච දේ මොනවද, ඒ සඳහා ඔවුන් පොරොන්දු වුණා නම් යම් කිසි දෙයක් ලැබෙනවයි කියලා, ඒ ලැබිච්ච දේ ලැබිලා නැතිනම් ඒක ගැන ඔවුන් වග වෙනවද කියන එක. ඒක ඉතාමත් වැදගත් දෙයක්. මොකද අපේ ලංකාවේ දේශපාලඥයින් සහ සමහර රජයේ දෙපාර්තමේන්තුවේ වල නිලධාරීන්ගේ ගන්න තීරණ වලින් රටට කොච්චර හානි වුණත් ඒකේ හානිය මැන බැලීමක් සිදු වෙන්නේ නැහැ. හොඳක් වුණා සිදු වෙනවාද කියලා උනත් වගේ මේ මැන බැලීමක් සිදු වෙන්නේ නැහැ, වගේම නරකක් වුණත් වෙන්නේ නැහැ. ඉතින් මෙතන එක ප්‍රශ්නයක් තියෙන්නේ, මේ ඉතාමත් කුඩා කණ්ඩායමක් 1995 විතර ඉඳලා මෙම ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් සඳහා සාකච්ඡා කරන එකම කොටසක් හැමදාම මේ දේවල් කරනවා. අද බැලුවොතින් 1998 අත්සන් කරපු ඉන්දියානු වෙළඳ ගිවිසුම සකස් කිරීමේදී සම්බන්ධ වුණු පුද්ගලෙක් සහ තවත් පුද්ගලයන් කීප දෙනෙක් අදටත් මේ දක්වා හැම ගිවිසුමක්ම සාකච්ඡා කිරීමේදී එදලේ ඉන්නවා. හැබැයි මේ සියලුම ගිවිසුම් අසාර්ථක වෙලා තියෙනවා ලංකාව පැත්තේ. නමුත් ඒ ගැන කිසිම සෙවීමක් නැහැ. එතන විශාල අඩුපාඩුවක් තියෙනවා රජයේ හැටියට සහ ලංකාවේ ජනතාව වෙනුවෙන් මේ වයින් වෙන හානිය මැන බැලීමක් නැති නිසා. මොකද මේ අයම තමයි සීපා ගිවිසුම ගේන්න හැදුවේ. එතකොට එක්කා ගිවිසුම ගේන්න හැදුවේ. එතකොට ඒව අසාර්ථක වීම උනේ රටේ විශාල ජනතාවක් විරෝධය පාලා ඒකට විශාල කාලයක් විශාල ශ්‍රමයක් සහ මුදලක් වියදම් කරලා මේක නවත්ත ගත්තා. එහෙම නැත්නම් තාමත් නවත්තගෙන කල් දමාගෙන තියෙනවා. ඒෙන් වෙච්ච හානිය බැලුවොතින් රටේ ජනතාවට සහ ඒ පරිපාලන කාලයන් බැලුවොතින් රුපියල් බිලියන ගාන අලාභ වෙලා තියෙනවා. ඒතකොට ඒ අලාභ සඳහා වගකීම සහ වගවීම කරනවාද කියන එක සුවා බැලිය යුතු දෙයක්, වැදගත්ම කරුණක්. ඒක කියලා මම මගේ ප්‍රවේශය ගන්නම්. අපි මම කර්මාන්තකරුවෙක් සහ ව්‍යවසායකයෙක් හැටියට අපේ ව්‍යවසායකයන් ආරක්ෂා කර ගැනීම සහ ශක්තිමත් කර ගැනීම සඳහා කළ යුතු දේවල් කීපයක් කියන්නම්. දැන් අපේ රටේ තියෙනවා සිල්ලර වෙළඳාම. මේ සිල්ලර වෙළඳාම අපේ රටේ දේශිකයන්ට විතරක් අයිති දෙයක් නෙමෙයි. ඕනම කෙනෙකුට ඇවිල්ලා සිල්ලර වෙළඳාම කරන්න පුළුවන්. අද රටේ තියෙන නීති අනුව BOI එක හරහා ඩොලර් මිලියන එකක් ආයෝජනය කරනවා නම් පිටරට කෙනෙකුට සිල්ලර වෙළඳාම පටන් ගන්න පුළුවන්. ඩොලර් මිලියන එකක් කියන්නේ අද මුදලින් රුපියල් මිලියන 150ක් විතර. සුපර් මාකට් චේන් එකක් අත්වොත් සුපර් මාකට් කඩ තුනක් දැම්මත් රුපියල් මිලියන 150කට වැඩි යනවා. ඉතින් ඒක නිසා ඒ දේත් අද විදේශිකයන් සඳහා විවෘත කරලා තියෙනවා සීමාවක් රහිතව. ඒ වගේම එමගින් අපේ කුඩා වෙළඳ ව්‍යාපාරිකයා මේ සුපිරි වෙළඳ නිසා නැති වෙලා යනවා. ඒ දේ වළක්වා ගැනීම නීතියක් නැහැ රටේ. ඒ ජාත්‍යන්තර වෙළඳාම ගැන බලනකොට මේ දේවල් විතාමත් විශේෂයෙන් බලිය යුතුයි. දැන් මම උදාහරණයක් ඇරෙන්න කියන්නේ මම වියට්නාමයේ මගේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන නිෂ්පාදනයක්වත් මට වියට්නාමයේ සිල්ලර වෙළඳාම කිරීමට ඒ රජයෙන් අවසරයක් දෙන්නේ නැහැ. ඒ අවසරය නොදෙන්නේ ඔවුන් කියන්නේ ඔබගේ නිෂ්පාදන ඒ රට තුල වෙළඳාම කරනවා නම් ඩිස්ට්‍රිබියුටර් කෙනෙක්, එහෙම නැත්නම් බෙදාහරින කෙනෙක් වියට්නාමෙන් සොයා ගන්න කියලා. ඒ කියන්නේ සිල්ලර වෙළඳාම ඒ රටේ වැසියන්ට පමණක් සීමා කරලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් අපේ රටේ නැහැ. ඒක විශාල අඩුපාඩුවක් මේ රටේ දේශීය ව්‍යවසායකයන් ශක්තිමත් කරන්න නම් අපි ඉතාමත්ම පහසුවෙන්ම කරන්න පුළුවන් දේවල් ටික තමයි අපේ දේශීය අයට දෙන්න ඕනේ. දැන් එහෙම නෙවෙයි මේ 1990 විතර පස්සේ වෙලා තියෙන්නේ විශාල හානිකර දේවල්. මම ඒකයි කියන්නේ මේ
ඉතාමත් කුඩා පිරිසකගේ ගන්නා වැරදි තීරණ නිසා රටට වෙන හානියක්. දැන් 1977 ලංකාවට පිටි කර්මාන්ත ශාලාවක් ඇති කරන ප්‍රීමා සමාගම පිටි කොටලා ඒ පිටි බාර දෙනවා රජයට, රජයේ ආහාර දෙපාර්තමේන්තුවට ඒවා බෙදා දෙන්න. ඒතොර ඒ සඳහා අර BOT ක්‍රමයට ඇති කරගන්නවා, එහෙම නැත්නම් බිල්ඩ් ඔපරේට් ඇන් ට්‍රාන්ස්ෆර් කියන ක්‍රමයට ඇති කරගන්නවා කර්මාන්ත ශාලාවක්. ඔවුන් රජයෙන් ගේන පිටි, රජයෙන් ගේන තිරිඟු කොටලා නැවත රජයට බාර දෙනවා. ඒකල්ලා අවුරුදු 30කට පස්සේ කර්මාන්ත ශාලාවත් රජයට එන්නයි තිබුණේ. මොකද ඒ සඳහා ඔවුන්ට අපි කලින් ගෙවීම් කරලා තියෙන නිසා. එහෙම තියෙද්දි මේ වෙළඳ ප්‍රතිපත්තියක් නැති එකේ හානිය නිසා එවකට හිටි රාජ්‍ය නායිකාවගේ පාලනය යටතේ තීරණයක් ගන්නවා මෙම කර්මාන්ත ශාලාව සහ මේ සියලු ඒකාධිකාර වෙළඳාම අර සමාගමට එදා 2000 මට මතක හැටියට 2002 වසරේ විතර මේක ඩොලර් මිලියන 60කට මුදලකට විකුණන. එතෙන්දි අපි මේ රටේ ජනගහණයෙන් අඩක් ප්‍රමාණ පමණ භාවිතා කරන ආහාරයක් වෙන පාම්පිටි ඒකාධිකාරයේ බාර දෙනෝ පිට රැටියෙකුට. මේක ඇත්තටම ඉතාමත් සුළු දෙයක්. ලංකාව අවුරුදු ගාණක් කාල් පිටි කොටපු රටක්. එතකොට තිරිඟු පිටි කන්න ඕන, තිරිඟු කන්න ඕන, තිරිඟු පිටි කොටා ගන්න අපි දැනගන්න ඕනේ. ඒ වගේ සරල දෙයක් පිට රැටියන්ට දීමින් අපේ රටේ ආර්ථිකයට විශාල හානියක් වෙනවා. ඒ දේවල් කරපු අයට කිසිම වගකීමක් නැතුව, වගවීමක් නැතුව අදටත් බොහොම උසස් තනතුරවල ඉන්නවා. ඉතින් ඒ වගේම තමයි ඊට පස්සේ කාලයකදී ඉන්දියානු තෙල් සමාගමට අපි බාර දෙනවා අපේ තෙල් බෙදා හැරීමෙන් කොටසක්. ඒකත් වැරදි ආර්ථික තීරණයක්. මොකද ඔවුන් කිසිම මේ නිෂ්පාදන කිරීමක් නැතුව තමයි මේ දේ කරන්නේ. ඒක ඕනම කෙනෙකුට දෙන්න පුළුවන්. උදාහරණයක් ඇටියට මම කියනවා නම් එවැනි අවස්ථාවක් ශ්‍රී ලාංකිකයට ලබා දීපු එකක් තමයි ගෑස් බෙදා හැරීම ලාෆ් සමාගමට කොටසක් දෙනවා. මට මතක හැටියට 2002 වසරේ වගේ ආසන්න කාලයක. එතෙන් සිට අද වෙනකොට ලාෆ් සමාගම දේශීය ව්‍යවසායකයේ විශාල වශයෙන් දියුණු වෙලා, ඔහු අද පිට රටවල් වලත් ව්‍යාපාර කරගෙන යන ප්‍රමාණයට විශාල වශයෙන් දියුණු වෙලා තියෙනවා. වෙන සමාගම් මිලදී අරගෙන තියෙනවා. එතකොට ඔහුගේ මූලික ශක්තිය උනේ අර ඔවුන්ට ලබා දීපු අවස්ථාව. මේ දේශීය ව්‍යවසායකයෙකුට අවස්ථාවක් දෙන්නේ නැතුව ඒ අවස්ථාව පිට රටියන්ට දීම තමයි අපේ හුඟක් රජයේ පැවති හැම රජයකින්ම වගේ මේ දේ සිදු වෙනවා. ඒකට හේතුව තමයි සිංගප්පූරුව වගේ රටකින් එන ආයෝජකයෙකුට මොනවා හරි දුන්නාම අපේ දේශපාලඥයෝ නැත්තම් නිලධාරීන් ඒ රටවල් වලට ගියන් ඔවුන් හොඳට බලා ගන්නවා. ඉතින් ඒක තමයි මේ තියෙන ඉතාමත් කුඩා වාසියුන්ට ලැබෙන. එහෙම නැත්තම් යම්කිසි තවත් මුදලක් ලැබෙනවා ඇති. ඉතින් එහෙම නිසා ඒ දේ කරන්න ඕන. තව දෙයක් තමයි මේ වෙළඳාම පිළිබඳ කටයුතු ගැන තීරණ ගන්න නිලධාරීන් ඉන්නවා. අපි කියමු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඉන්න නිලධාරීන් අරගෙන බැලුවොතින්, ප්‍රධානම නිලතලවල හිටිය නිලධාරීන් අරන් බැලුවොතින් ඔවුන්ගේ අවසාන භාගයේ ඔවුන් වැඩ කරන්නේ ඉදිරි කාලයේදී රැකියාවක් බලාපොරොත්තු වෙන කාගෙන්ද මේ රටට ආහාර වර්ග ආනයනය කර විකුණන සමාගම්වල. එතකොට අද අරන් බැලුවොතින් ඒ වගේ ප්‍රධාන නිලතල දරපු අය එම පිටරට විදේශීය සමාගම්වල අධ්‍යක්ෂක තනතුරු දරනවා. ඒ වගේම එතකොට දැන් අදටත් මේ රටේ ප්‍රධාන මෙම තීරණ ගන්න ප්‍රධානම මේ විධායක නිලධාරී රජයේ වෙනුවෙන් තීරණ ගන්න කෙනා පුද්ගලික පිටරටකට සම්බන්ධ පිටරටකට 85% පමණ අයිති සමාගමක සභාපති හැටියට ආදායම් ලබනවා. එතකොට ඔහු මොනවාද කරන්නේ? මේ ඒ සමාගම් වලට වාසිදායක තීරණ තමයි ගන්න. ඉතින් එවැනි තීරණ ගන්න බැරි වෙන විදියට තමයි අපි මේ වෙළඳ මේ ප්‍රතිපත්ති මේ කොමිසමෙන් එවැනි දේවල් තීරණාත්මකව සීමා කරන්න ඕනේ. මට මතකයි ඇමරිකානු ජනාධිපති වුණාට පස්සේ මේ ට්‍රම්ප් මහත්මයා ඕ තීරණයක් ගෙනාවා මේ රජයේ වැඩ කරන අයට අවුරුදු කීයක්ද යනකම් පිටරට සමාගම් සඳහා පෙනී සිටීමට බෑ කියලා. ඒ වෙනුවෙන් වැඩ කරන්න බෑ කියලා. නමුත් ලංකාවේ එහෙම එකක් නැහැ. අවසාන කාලේ එනකොට වැඩි හරිය දෙනෙක් වැඩ කරන්නේ පිටරටින් එක්කෝ රැකියාවක් ගන්න බලාගෙන නැත්නම් පිටරට සමාගමකට මෙහෙදී රැකියාවක් ලබා ගැනීම සඳහා. ඒ සඳහා ඔවුන් විශාල
වැරදි තීරණ රට වෙනුවෙන් ගන්නවා. ඒ දේවල් මේ කොපගේ කොමිසමකින් නැවැත්වීම සඳහා යෝජනා ඇතිවිය යුතුමයි. එතකොට අපිට තියෙනවා තව එකක්, ලංකා සතුස කියලා අපිට ව්‍යාපාරයක් තියෙනවා. ඒක ඇත්තටම හදලා තියෙන්නේ ලංකාවේ වගේ කුඩා ව්‍යාපාරිකයාට තමන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා සහ ජනතාවට පහසු මිලට බඩු ලබා ගැනීම සඳහා. නමුත් අද ඒක වෙන්නේ නැහැ. අපි මට මතකයි මීට අවුරුදු දෙක තුනකට කලින් අපි මේ බ්‍රයිබරි කමිෂන් එකට පවා කම්ප්ලේන් කරා. එක විදේශීය සමාගමකින් එම නිලධාරීන්ට පගා දීම වැනි දෙයක් කරගෙන යන පොත්පිංචක් ගහලා, ඒ පොත්පිංච තියෙනවා මේ නිලධාරීන්ට මෙච්චර ආදායමක් ලැබෙනවා, අපේ බඩු මෙච්චරක් ඉක්කොත් කියලා. අපි ඉතින් ඒ පොත්පිංචත් එක්ක බ්‍රයිබරි කමිෂන් එකට මේ දැන් අවුරුදු එකහමාරකට දෙකකට කලින් ලියුමක් ලියලා ඇරියා. මේ වෙනකන් කිසිම එකකගෙන දැන් අපිට මේ කතා කිරීමක්වත් සිදුුනේ නැහැ. නමුත් ඒ දේවල් තමයි වෙන්නේ. ඒ දේවලුත් මේ සතුස වගේ දේවල් ආරක්ෂා කරගන්න ඕනේ. අපි යෝජනා කරන්නේ සතුස වගේ දේවල් කිසිම වෙලාවක පුත්කලීකරණය කළ යුතු නැහැ කියන එක. ඒක කාර්යක්ෂමව පවත්වා ගැනීමට බැරි නම් පවතින රජයන්ට ඒක රජයේ දුර්වලකමක් මිසක් ඒ ආයතනයේ දුර්වලකමක් නෙමෙයි. අපි දැන් අද බැලුවොතින් අපි කියනවා අපි දන්නේ නැහැ මේ රටේ රාජ්‍ය ආයතන පවත්වගෙන යන්න බෑ මේ මොකද ඉතාමත් අකාර්යක්ෂමයි කියලා. එහෙම කියලා අපි කාටද විකුණන්නේ? දැන් ඉන්දියානු ඔයිල් සමාගම අරගත්ත බග එක ඉන්දියානු රජයටයි සමාගමක්. එතකොට මේ හම්බන්තොට වරායේ විකුණන්න යන තාගේ ගැනුම්කරුවන් දෙදෙනාම චීන රජයට අයිති සමාගම්. එහෙම පුද්ගලික සමාගම් නෙමෙයි. එතකොට ඒ රටවල රජයන්ට පුළුවන් නම් තමන්ගේ රටේ ආයතන පාලනය කරගන්න. මේ රටට බැරි නම් ඒක කාගේද වැරද්ද? රටේ ජනතාවගේ වැරද්ද නෙමෙයි. එහෙමනම් මේ පාලනය කරන පාලකයන්ගේ වැරද්ද. එවන ඔවුන්ගේ තමන්ගේ මේ කරන්න බැරි කටයුත්ත දාලා ගෙදර යන්න ඕනේ. එහෙම නැතුව රට විකුණන එක එහෙම නැත්නම් රට කාටවත් පාවා දෙන එක නෙමෙයි විය යුත්තේ. ඒ දේවල් මේ කොමිසමෙන් ආවරණය කරගත යුතුයි කියන එක මම බලාපොරොත්තු වෙනවා. එතකොට මේ තව තියෙනවා අපේ දේශීය සම්පත්. අපි කියමු කනිජ වැලි, කනිජ තෙල්, ඒ වගේම අනිත් දේවල්, සූර්ය බලශක්තිය, මේවා දේශීය සම්පත්. එතකොට ඒවා පුද්ගලිකකරණය කරනවා නම් ඒ දේවල් සඳහා දේශීය ව්‍යවසායකයන්ට වැඩි අවස්ථාවක් ලබා දිය යුතුයි. එහෙම නැතුව ඒ සියලු දේ දුන්නොත් පිටරටියන්ට අපිට මොනවද ඉතුරු වෙන්නේ? එතකොට අපි කරන්න ඕනේ ඉතාමත් අමාරු කර්මාන්ත අපි කරද්දි පහසු කර්මාන්ත පිටරටියන්ට දෙනවා. මොකද කිසිම මේ සූර්ය බලශක්තිය ලබා ගන්නවා කියන්නේ ඒ සූර්යකෝෂ ගණන්ලා හයි කරගත්තට පස්සේ අර ඇග්‍රීමෙන්ට් එක තියෙනවා නම් ඕන කෙනෙකුට ඊට පස්සේ මුදල් ලැබෙනවා. ඒක කරන්න විශාල දැනුමක් ඕනේ. මුදල් ප්‍රමාණයක් ආයෝජනය විතරයි ඕනේ. ඒ වගේ දේවල් වලට රජය පහසු ණයක් හරි දෙන්න ඕනේ. එහෙම නැතුව මේවා කියලා මේ තරඟකාරී විදිහට අපි වෙළඳාම් කරන්න ඉගෙන ගන්න ඕනේ කියලා අපිට කියනවා. මේ සමහර මේ ප්‍රධාන නිලධාරීන් ඔය දැන් මේ වෙළඳ ගිවිසුම් ගේන ඒ අය අපිව සංසන්දනය කරන්න හදන්නේ චීනයට සහ මේ වියට්නාමයට. ප්‍රසිද්ධිය කියනවා ඇයි වියට්නාම් වලට පුළුවන් නම් එක්ස්පෝර්ට් කරන්න, ඇයි අපිට බැරි? මට හේතු කියන්න පුළුවන්. වියට්නාමය කියන්නේ කොමියුනිස්ට් රටක්. මේ ධනවාදයේ තියෙන කොමියුනිස්ට් පාලනයක් තියෙන රටක්. ඒ රට ඇතුලේ ඒක ඉතාමත්ම, මම ව්‍යාපාර කරන නිසා දන්නෝ, ඉතාමත්ම නීති තද රටක්. හැබැයි ගිහිල්ලා ආයෝජනයක් කරන්න පහසුකම් තියෙනවා. අද ගියත් මාසයක් ඇතුළත ෆැක්ටරියක් අරගෙන ප්‍රොඩක්ෂන් එකක් පටන් ගන්න පුළුවන්. ඒ වගේ රෙඩි බිල්ඩ් ෆැක්ටරිස් තියෙනවා. ඉතින් ඒ පහසුකම තියෙනවා. නමුත් ඉන් එහාට ඉතා තද නීති තියෙනවා. ඒගොල්ලෝ අවුරුදු, මට මතකයි එක කාලෙක මේ කොකාකෝලා සමාගමට විරුද්ධව නඩු දාලා ආදායම් බදු වංචා කිරීම සඳහා කියලා නඩුවක් දාලා අවුරුදු ගාන පසුපසට ගණනය කරලා ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ඩොලර් මිලියන 40ක බදු ගානක්. හිතන්න ලංකාවේ එහෙම දෙයක් වුණා කියලා. ඇමරිකාවේ තානාපති නිලධාරිය ජනාධිපතිතුමාට කතා කළා, නැත්නම් ජනාධිපතිතුමියට කතා කළා. ඊට පස්සේ මේ මෙතන වීරසිංහ මහත්මයා ඉන්න නිසා කියන්න පුළුවන් කොයි වගේ දෙයක්ද වෙන්නේ කියලා. අන්න ඒකයි தත්ත්වය. අපි කොන්ද නවාගෙන දෙකට නැවිලා අපි මේ සිංගප්පූරුව කියන මිලියන 4ක් 5ක් ඉන්න රටේ ජනතාවක් ඉන්න රටටත් බය ජාතියක් නේ.
ඒකනේ වෙලා තියෙන්නේ. සිංගප්පූරුවටත් අපි බයයි, දෙකට නැවිලා ඉන්නේ. අද සිංගප්පූරුවේ අගමැති මෙහේ එනවා කිව්වදින් ඕන දෙයක් අපි ඒ සිංගප්පූරුව ආයෝජකයෝ විසින් වෙනුවෙන් කරයි. මට මේ හොඳ කතාවක් කිව්වා මේ පෝට්ස් ඔතොරිටිගේ නිලධාරී මහත්මේ, ප්‍රීමා සමාගමට අයිති බදු දීලා තියෙන මේ අර සිලෝන් ග්‍රේන් එලිවේටර්ස් කියන මේක සම්බන්ධයේ බදු වැඩි කරගන්න ගියාම මේ රජේ නිදි දීලා නැහැ. ඒකට හේතුව කියලා තියෙන අර අවුරුදු 30කින් බදු වැඩි කරලා නැහැ. කියන්නේ බිම් කුලිය වැඩි කරලා නැති තැනට බිම් කුලිය වැඩි කරන්න ගියාම රජේ ඒකට ඉඩ දීලා නැහැ. මොකද සිංගප්පූරුවට අපි බයයි. ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් එහෙම රටක් හැටියට දේශීය ව්‍යවසායකයෙක් දියුණු කරගන්න බෑ. අපි ගැන මුලින්ම ආත්ම ශක්තියක් ඇති කරගන්න ඕනේ. ආත්ම ශක්තියක් නැතිනම් අපේ ජන අපි ගැන සහ රටේ මේ පාලකයාට තමන්ගේ රට මේ පාලනය කර ගැනීමට ආත්ම ශක්තියක් නැතිනම් මේ විදිහට කොච්චර කොමිෂන් දැම්මත් මේකෙන් ඒ තීරණය ගන්න කට්ටියට කොන්දක් ශක්තියක් තියෙන්න ඕනේ. ඒක අමතරව තව දෙයක් තියෙනවා මේ කොමිෂමෙන් බලාපොරොත්තු වෙන දෙයක්. අපි මේ ඉතාමත් සංවිධානාත්මකව රේගු වංචා කරන පිළිවෙලක් තියෙනවා. මේ රට ඇතුළට බඩු ගේනවා අනන්තවත් බඩු ගෙවන්න නැතුව. ඒ බඩු ගෙවන්න නැතුව ගේන භාණ්ඩ සඳහා තමයි අපි දේශීය ව්‍යාපාරිකයන් විසින් නිෂ්පාදනය කරන බඩු තරංගකාරීව වැඩ කරන්න වෙළඳාම් කරන්න වෙන්නේ. ඒ නීති ශක්තිමත් කරලා කොහොම හරි මේ වෙන මේ රේගු හරහා එන බඩු නොගෙවන බඩු නැවැත්වීමට විශාල කාර්යභාරයක් කළ යුතුයි. ඒ සඳහා විශේෂ මේක කොහොම කරනවද කියලා මට තේරෙන්නේ නැහැ. නමුත් ඒක කළ යුතු දෙයක්. ඒක වැදගත්ම මේ තවත් කාරණාවක්. අනිත් එක තමයි වෘත්තිකයන් පුහුණු කිරීම. වෘත්තිකයන් පුහුණු කිරීම හරියට කරන්නේ නැතුව අපිට අපේ කර්මාන්ත දියුණු කරගන්න අමාරුයි. ඒ දෙයත් කළ යුතුයි. අවසාන වශයෙන් මම මේක මම ලිඛිතව මේවා බාර දෙන්නම්. නමුත් මෙතෙන්දි කියන්න ඕන තව කීපයක් තියෙනවා. දැන් පහුගිය අවුරුදු දෙක ඇතුළත ලංකාවේ බැංකු පොලී අනුපාතය 105කින් වැඩි වෙලා තියෙනවා. 2015 ජනවාරි මාසයේදී මම කර්මාන්ත කරුවෙක් හැටියට ගෙව්ව බැංකු පොලිය 107 නම් අද මම කර්මාන්ත කරුවෙක් හැටියට ඒ ගත්ත මුදලටම ඒ පරණ ගත්ත ණය මුදලට අද මම 112ක් ගෙවනවා. නැත්තම් 12.5ක් ගෙවනවා. එතකොට ඒ කාල පරිච්ඡේදය ඇතුළතම බංග්ලාදේශයේදී මම ගෙව මගේම කර්මාන්ත වලට මම ගත්ත ණය සඳහා බංග්ලාදේශී බැංකු වලට ගෙවන බැංකු පොලිය 102කින් අඩු වෙලා තියෙනවා. ඒ වගේම ඉන්දියාවේ 2014 ඉඳලා 2016 අවසානයේ දක්වා ඉන්දියාවේ බැංකු පොලිය 102කින් අඩු වෙලා තියෙනවා. නමුත් ලංකාව 105කින් බැංකු පොලිය වැඩි වෙලා තියෙනවා. ඒකට හේතුව මම දන්නවා සියලු දෙනාම දන්න තියෙනවා මේ අර මහා බැංකු මංකොල්ලේ කියලා එකක් තියෙනවා. අන්න ඒක තමයි හේතුව. ඒකෙන් උනේ ඒක අද මං ඒ බැංකු මහා බැංකු මංකොල්ලේ ගැන තියෙන කොමිෂමේ සාක්ෂිවලින් පැහැදිලිව කියනවා ඒකේ නිලධාරී කියනවා අපි බැංකු මහා බැංකු අධිපතිට කිව්වා මේ දේ කරෝතින් බැංකු රටේ බැංකු අනිපාතය 105කින් වැඩි වෙනවා කියලා. ඒ කිව්වා වගේ අද වෙලා තියෙනවා. අදට තව වැඩි වෙනව මිසක් අඩු වෙන්නේ නැහැ අපි. එතකොට එහෙම කරලා අපි දැන් අද මම එදා ගෙව්ව බැංකු පොලියට වැඩිය මම 105ක් ගෙවනවා. කවුරු හරි මිලියන 1000ක් පොලියට අරගෙන තිබුණා නම් ඒක එයා මිලියන 50ක් තව අමතරව ඒක අවුරුද්දකට බැංකු පොලිය ගෙවනවා. දැන් මේකේ වාසිය කාටද යන්නේ? අද මම ඔබතුමාලගෙන් ඉල්ලා ඉන්නවා ගිහිල්ලා බලන්න බැංකුවේ ලංකාවේ සියලුම බැංකු 2014 වර්ෂයේ වෙනකොට මේගොල්ල අවුරුදු ජනවාරි වල ඉඳලා දෙසැම්බර් වලනේ මේ බැංකු වල ලාභාංශ පෙන්නන්නේ. ගිහිල්ලා බලන්න ජනවාරි මාසයේ ඉඳලා 2014 දෙසැම්බර් වෙනකන් බැංකුවක් ගත්ත ලාභය සහ 2016 ජනවාරි මාසයේ ඉඳලා දෙසැම්බර් මාසයේ දක්වා බැංකුවක් ගත්ත පොලිය වල ලංකා බැංකුව ගත්තොතින් රුපියල් බිලියන 14ක විතර ඉඳලා මගේ ගණන් හිලව මට හරියට මතක නැහැ මම ලිඛිතව ඉදිරිපත් කරන්නම් බිලියන 14ක විතර තියුණු බැංක් ලාභය වැඩි වෙලා තියෙනවා බිලියන 30 ගානකට.
කොමර්ෂල් බැංකු අරම් බැලුවතින් බිලියන 12ක් විතර තිබිච්ච එක බිලියන 23කට වැඩි වෙලා තියෙනවා. අන්න එහෙම මේ අවුරුදු දෙකකට වැඩි වෙලා තියෙනවා. මේ කවුද මේ ගෙවලා තියෙන්නේ? මේ අසරණ මිනිස්සු ගෙවල් කුලිය හදන්න ගත්ත නම් ගෙවල් හවුසින් ලෝන් එක ඒකෙත් පොලිය වැඩි වෙලා තියෙන්න පුළුවන්. සියලුම කර්මාන්ත කරුවන් ගත්ත ලෝන් වල පොලිය වැඩි වෙලා තියෙනවා. අපිට එහෙම කරලා මේ රජයේ මේ මං කිව්වා අර 11ක් කින මේ පඬිත මෝඩ මේ නිලධාරී කීප දෙනෙක් කියනවා මේ මේ ඇග්‍රීමෙන්ට් හරි ගස්සන අය කියනවා. ඕකල්ල දැනගන්න ඕනේ මේ ලෝකයේ තික තරංගකාරීව බාණ්ඩ නිෂ්පාදනය කරා. තරංගකාරීව බාණ්ඩ නිෂ්පාදනය කරන්න බැරි නම් ඔබගේ කර්මාන්ත ශාලාවල් වසා දමන්න කියලා කියනවා. ඒ වගේම දැන් අවසාන වශයෙන් චීන වෙළඳ ගිවිසුමක් ගේන්න යනවා. චීන වෙළඳ ගිවිසුම අනුව අගමැතිතුමාගේ කාර්යාලයෙන් ලිපියක් යනවා මේ ජනවාරි මාසේ 19 වෙනිදා Department of Commerce එකට අගමැතිතුමාගේ කාර්යාලයේ CCEM කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? Economic Commission මේ committee එකක් ministers ලගේ. ඒකේ තීරණයක් ගත්ත කියලා ලංකාවේ negative list එක එහෙම නැත්නම් අර මේ බදු නොගාන list එක 140 ඉඳලා 10%ට අඩු 100ට මේ 40 ඉඳලා 100ට 10%ට අඩු කරන්න කියලා. අනිත් සියලුම දේවල් ඒ කියන්නේ 90% බදු වලින් නිදහස් කරන්න කියලා. ඒ වගේම දේශීය කර්මාන්ත කරුවන් ආරක්ෂා කිරීම සඳහා තියෙන සෙස් බද්ද අවුරුදු 5කට පස්සේ අයින් කරනවා කියලා. එහෙම කරොත් මේ සියලුම අපගේ කර්මාන්ත ශාලා කඩාවැටෙන මුළු ලෝකෙම අද පිළි අරගෙන තියෙනවා. චීනය තමයි ලෝකේ කර්මාන්ත ශාලාව. මේ ලෝකයේ කර්මාන්ත ශාලාව කියන රටත් එක්ක විලඳ කිවිසුමක් අස්සම් කරනා. ඒ විලඳ කිවිසුමේ තියෙනවා 90% බාණ්ඩ චීනයෙන් එන විලඳ මේ සියලුම බදු වලින් නිදහස් කරනවා කියලා. මොන රටකවත් විලඳ කිවිසුමකට ඇතුළත් කරන්නේ නැහැ සෙස් බදු වගේ දේවල්. ඒවා තියෙන්නේ පැරා ටැරිෆ් කියන ඒවා තියෙන්නේ කිවිසුමෙන් පිට. ඒකත් මේක ඇතුළට දාලා මේ දේ කරනවා. ඒකට හේතුව තමයි මේ ගිවිසුම සාකච්ඡා කරන ඒ නිලධාරීන් දෙදෙනෙක් ඉන්නෝ. ඒ දෙදෙනෙක්ම වැඩ කරන්නේ ලංකාවේ ඇපරල් ඇසෝසියේෂන් එකට. ඒ ඇපරල් ඇසෝසියේෂන් එකේ පඩි ගන්න දෙන්නෙක් මේ සාකච්ඡාවල ඉන්නෝ. එක්කෙනෙක් හිටපු මේ වෙළඳ මේ ඩිරෙක්ටර් ඔෆ් කොමර්ස් කෙනෙකුත් ඉන්නෝ. ඒගොල්ල මේක සාකච්ඡා කළා. ඒගොල්ල ගන්නවා මේ ලංකාවේ රෙදි පිළි නිෂ්පාදනයේ චීනයට යවන්න ඒගොල්ලන්ගෙන් අවසර ඉල්ලුවාම ඒගොල්ල කියනවා හරි අපි මේක දෙන්නම්. හැබැයි ඕගොල්ල 90% මේ බදු අයින් කරන්න අනිත් නිෂ්පාදන වලින්. ඒකටත් අපි එකඟ වෙලා තියෙනවා. මේ වගේ තමයි මේවා තමයි මේ ජාතික අපරාධ මේ කරන දේවල් මේ සම්කිසි තාමත් නිලධාරී පිරිසක් විසින්. ඒ දේවල් නැවැත්තුවේ නැතිනම් මේ රටට කවදාවත් ආර්ථිකය දියුණු කරගන්න බැහැ. ඒක කියන්න මේ මගේ කොමිසමකට පුළුවන්. හැබැයි මේ දේවල් ඉතා ගැඹුරින් හොයලා බලලා මේ දේ ඉතාමත් මේවා තද නීති පැනෙව්වේ නැතිනම් තව දවසක තව කෙනෙක් ඇවිල්ලා තව දෙයක් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කණ්ඩායමේ නායකත්ව දෙන එක නිලධාරියෙක් ඔහුගේ රැකියාව කරන ආයතනය ගිය අවුරුද්ද ඇතුළත චීනයේ ලංකාවට රුපියල් බිලියන 8.5කට වැඩි ප්‍රමාණයක් ආනයනය කළා තියෙනවා. ඒතකොට ඒ වයින් බදු අයින් කරාම ඔවුන්ටත් වාසියක් තියෙනවා. ඉතින් එමර සමාගමත් පිටරට සමාගමක්. ඉතින් මේ වගේ තත්වයන් නැති වෙන විදියට නිලධාරීන් පත්කර ගැනීම ගැන සොයා බලන්න කියලත් මේ කොමිසම නිර්දේශ කළ යුතුයි.